අයිබෝන් කෙලවල අදත් පිළිගන්නවා යුම්පියම් YouTube channel එකට. අද අපි කොෆී කිසස් හද තමයි හදන්න යන්නේ, නැත්තම් කෝපි රස ඇති කිසස් හදන්න යන්නේ. ඉතින් ඔයාලගේ ගෙදර ඔක්කොම කට්ටිය ආස වෙන කෑමක් තමයි කිසස් කියන්නේ. ඒකට පුංචි වෙනසක් කළා කෝපි රසෙන් කිසස් හදන්න අපි හදන්නේ. ඉතින් මේකට මුලින්ම වමනා වෙනවා බිත්තර සුදු මද ග්‍රෑම් 90ක්, සාමාන්‍යයෙන් ලොකු බිත්තර 3ක සුදු මද වලින් ග්‍රෑම් 90ක් එනවා. ඉතින් අපි ඔයාලට මුලින්ම පෙන්නනවා කොහොමද බිත්තර සුදු මද කහමද වලින් ලේසියෙන් වෙන් කරගන්නේ කියලා. ඒක ඔයාලට මේකෙදි බොහොම ප්‍රයෝජනවත් වේවි. දැන් මෙන්න මෙහෙම අත දාලා බිත්තර කහමදේ කැඩෙන්නේ නැති වෙන්න ඒක අරගෙන වෙන භාජනයකට දාගන්න. හරිම සරලයි. ඉතින් මේ විදිහට බිත්තර 3ක් කඩලා කහමදේ වෙන් කරගෙන සුදු මදේ විතරයි අපිට මේ වැඩේට උවමනා වෙන්නේ. සුදු මද ග්‍රෑම් 90ක් තියෙන්න ඕනි. සාමාන්‍ය ලොකු බිත්තර නම් ග්‍රෑම් 90 බිත්තර 3කින් ගන්න පුළුවන්. පොඩි බිත්තර නම් බිත්තර 4ක විතර සුදු මදේ වඩ ගන්න වෙයි. කිසස් හදාගන්න. හරිම ලේසි. මෙහෙම අතින් ගත්තා කැඩෙන්නේ නැති වෙන්න. මේ තියෙනවා බිත්තර 3 කහමද. මෙතන තියෙනවා බිත්තර සුදු මද ටික. මුලින්ම අපි කෝපි තේ හැඳි එක උණු වතුර තේ හැඳි භාගයක් දාලා හොඳට දිය කර ගන්නවා. හැබැයි මේකට ගන්න ඕනේ ඉන්ස්ටන්ට් කෝපි නැත්නම් ක්ෂණික කෝපි. ඒක හොඳට මතක තියාගන්න. මොකද හොඳට දිය වෙන්නේ ඉන්ස්ටන්ට් කෝපි තමයි උණු වතුර මේ විදියට. අපි බිත්තර සුදු මද ටික ලොකු බෝල් එකකට දාගන්නවා. මුලින්ම මේක පොඩ්ඩක් බීට් කරගන්නවා. දැන් අපේ සීනි ටික 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 මේකට දාගන්නවා. තුන් වතාවකට විතර මේ ටිකට දාගන්නවා. දාලා මේක බීට් කරගන්නවා. එකපාර සීනි දාන්න ඇත්තේ මේ සීනි බිය වෙන්නේ නැතිලා තිබුණදී හරියට කිසස් වෙන්නේ නැහැ. ඉතින් මේ සීනි ටික ඔක්කොම හොඳට බිය කරගන්නයි මේක සීනි ටික ටික දාලා හොඳට බීට් කරගන්න. දිගටම බීට් කරන්න ඕනේ. මේ මිශ්‍රණය ක්‍රිස්පි නැත්තම් පොඩි කඳු කඳු වගේ එයා බීට් එක උඩට ගන්නකොට ආන මේ විදියට කඳු කඳු වගේ තියෙන තැනට එනකන් මේක හොඳට බීට් වුණාම තමයි මේ වගේ ස්ටිප් පීක්ස් එන්නේ. ඉතින් මේ වෙනකන් මේ ටික ඔක්කොම හොඳට බීට් කරගන්නවා අපි. දැන් මේ විදියට ස්ටිප් පීක්ස් එන විදියට බීට් කරගත්තු මිශ්‍රණයට අපි කෝන් ෆ්ලා ටික එකතු කරගන්නවා. ස්පැටියුලා එකක් පාවිච්චි කරලා අපේ ස්ටිප් පීක්ස් එනකන් හොඳට බීට් කරගත්තු මිශ්‍රණයත් එක්ක මේක හොඳට මිශ්‍ර වෙන විදියට කවලම් කරගන්නවා. දැන් අපි දිය කරගත්තු කෝපි ටිකත් මෙන්න මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. එකතු කරගෙන ආයමත් ස්පැටියුලා එක පාවිච්චි කරලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් තමයි අපේ කොෆි කිසස් මිශ්‍රණයට කොෆි ෆ්ලේවර් එක එකතු වෙන්නේ. ඒ වගේම කෝපි වල පාටත් එකතු වෙන්නේ. වැදගත්ම දේ හොඳට මිශ්‍ර කරගන්න එකයි. මේක ඇතුලේ කුඩු විදියට හරි කෑලි විදියට හරි මොනවා හරි තිබුණොත් අපිට හොඳ කිසස් හදාගන්න බැරි වෙනවා. ඒකෙන් ද හොඳින් මිශ්‍ර කරගන්න ඔයාලත් මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙන විදියට. මේ තියෙන බේකින් ට්‍රේ එකක්. අපි මේ බේකින් ට්‍රේ එකට මේ වගේ බේකින් পেපර් එකක් දාලා ලෑස්ති කර ගන්නවා. ඉතින් මේ අතරෙම ඔයාගේ අවන් එකත් සෙල්සියස් එක 120ට ප්‍රී හීට් කර ගන්න ඕනේ. අපි කිසස් හදා ගන්න පාවිච්චි කරනවා.
මෙන්න මේ වගේ නොසල් එකක්. මේ නොසල් එකට පයිපින් බෑග් එකක් සෙට් කරලා කිසස් වක් කරගන්නයි තියෙන්නේ. දැන් මම මේ පයිපින් බෑග් එකක් ඇටච් කරපු නොසල් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. එහෙම නැතුව කඩේ ඩිස්පෝසබල් පයිපින් බෑග් එකක් පාවිච්චි කරලා මේකම කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ පයිපින් බෑග් එකට අපි හදාගත්තු කිසස් මික්ෂ්චර් එක නැත්නම් මිශ්‍රණය පුරව ගන්නවා. අපි කිසස් මිශ්‍රණයෙන් පොඩ්ඩක් මෙහෙම දාලා බේකින් පේපර් එක අලව ගන්නවා. මේ විදිහට අපි කිසස් මිශ්‍රණය පාවිච්චි කරලා මේ නොසල් එකෙන් බේකින් පේපර් එකට පුංචි පුංචි කිසස් තියාගන්නවා. මේ තියෙන්නේ අපි දාගත්තු කිසස් ටික බේකින් ට්‍රේ එකට. මේක නොසල් එක වාට පුරුදු නෑ වගේ කියලා හිතෙනවනම් ගණන් ගන්න එපා, පුරුදු වෙන්න හදන්න. මටත් මේ නොසල් එක වැඩිපුර පුරුදු නෑ. ඉතින් නොසල් එක ටික දවසක් කරගෙන යනකොට ඔයාලට හොඳට ප්‍රැක්ටිස් වෙනවා. මමත් තාම ඉගෙන ගන්න ගමන්. ඉතින් ඒ නිසා අදායර වෙන්න එපා, හදලා බලන්න. ඉතින් මේ දැන් අපි දාගෙන තියෙන බේකින් ට්‍රේ එකට මේ කිසස් ටික අපි මේක සෙල්සියස් අංශක 120 පැයක් බේක් කරගන්නවා මෙහෙම අවන් එකට දාලා. මේ තියෙන්නේ හරියටම පැයකින් පස්සේ අපි අපේ කිසස් ටික, අපේ කොෆි කිසස් ටික එළියට ගත්තයින් පස්සේ පේන විදිය බොහොම ලස්සනට කිසස් ගලව ගන්න පුළුවන් බොහොම ලේසියෙන් අපේ බේකින් ට්‍රේ එක උඩින්. බොහොම ලේසියෙන් ගලව ගන්න පුළුවන් කිසස් බොහොම හැඩට තියෙනවා. ඔයාලත් ගෙදරදී හදලා බලන්න කොහොමද රස කියලා. මේ කිසස් මෙහෙම අයින් කරගත්තයින් පස්සේ එයාටයිට් කන්ටේනර් එකක මේ වගේ අසුරලා තියාගන්න පුළුවන්. ඉතින් එයාටයිට් කන්ටේනර් එකක මේ වගේ ඔයාට ලේසියෙන් අහුරගන්න පුළුවන්. ඒ මසුරගෙන සතියක් දෙකක් වුණත් ඔයාට තියාගන්න පුළුවන්. ඔයාගේ යාළුවොත් එක්කත් මේ රෙසිපි එක ෂෙයා කරගන්න. තවමත් යොම් පියුම් YouTube channel එක subscribe කරලා නැත්තම් අපේ යොම් පියුම් YouTube channel එක subscribe කරන්න, ළඟප තියෙන notification bell icon එකත් click කරන්න, අපේ යොම් පියුම් Facebook page එකට like එකක් දාන්න. ආයෙත් දවසක අලුත් මලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එනකන් ඔයාලට සුබ සතියක්.